ඔයාලා දන්නවා ලෝකයේ මල් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අතරින් සකුර මලට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ශ්‍රී ලංකාවේදී දක්නට නොලැබුණත් සකුර මල් පිපෙන්නේ අවුරුද්දට එකපාරක් විතරයි. මේ කාලයට ජපානයේ වසන්ත කාලය සනිටුහන් කරමින් මුළු ජපානයම සකුර මලින් පිරී යනවා. කෙටි කාලයකින් හැලිලා යන සකුර මල් ගැන ඔයාලා නොදන්න පුදුම හිතෙන දේවල් කීපයක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. ඉතින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වටින ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න, යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. අංක 6. සකුරා ජපන් ජනතාව අතර ජනප්‍රිය වීමේ ඉතිහාසය ඈත යුගය දක්වා දිව යනවා. අතීතයේදී හනමි නමින් ජපන් භාෂාවෙන් හැඳින්වූ චාරිත්‍රයක් ජපන් ජාතිකයන් අතර ජනප්‍රිය වෙලා තිබුණා. ජපානයට වසන්තයේ එළඹෙන කාලයේදී සකුරා හෝ උමිගස් සහිත ප්‍රදේශවලට එක්රොක් වෙන ජපන් ජනතාව ආහාර පාන භුක්ති විඳිමින් සතුටින් කාලය ගත කළා. මේ චාරිත්‍රය ආරම්භ වුණේ නරා යුගයේදී. මුල් කාලයේදී මේ චාරිත්‍රය උමේකස් යට සිදු කළා. නමුත් හියාන් යුගය වන විට සකුරා මල් වලට ජපන් ජනතාවගේ වැඩි අවධානයක් යොමු වුණා. එතන ඉඳලා හනමි චාරිත්‍රය සකුර පිපෙන කාලයට පැවැත්වීම ආරම්භ වුණා. විවිධ වෙනස් වීම් පැවතුණත් අද ජපන් ජනතාව සකුර පිපෙන කාලයට සකුර මල් බලන්න යන්න පුරුදු වෙලා ඉන්නවා. අංක 5. ජපානයේ සකුර විශේෂ ගණනාවක් තියෙනවා. මේ ප්‍රභේද අතරට ජපානයේම නිෂ්පාදිත සකුර ප්‍රභේද වගේම දෙමුහුන් සකුර ප්‍රභේදත් අයිති. මෙතනදී මල්වල පෙති වෙනස් කිරීම, මල්වල ප්‍රමාණය වගේම වර්ණ වෙනස් කිරීම සිදු වෙනවා. සකුර හඳුන්වන විද්‍යාත්මක නාමය තමයි සෙරස් කියලා කියන්නේ. සකුර මුලින්ම ජපානයේ වගා කරන්න පටන් අරන් තියෙන්නේ මෙල්චි යුගයේ ඉඳලා. අංක 4. සකුර ගසක මල් පිපීම සතියක් දින 10ක් අතර කාල සීමාවකට සීමා වෙනවා. ජපන් දූපත් සමූහයේ පහළ ඉඳලා පටන් ගන්න මල් පිපීම ජපානයේ උතුරු ප්‍රදේශය දක්වා ගමන් කරනවා. මේ අතරින් ටෝකියෝ උයනෝ පාර්ක් එක කියන්නේ සකුර ප්‍රභේද ගණනාවක් දකින්න පුළුවන් ජපානයේ වැඩිම මල් ප්‍රමාණයක් පිපෙන ස්ථානයක්. අප්‍රේල් මුල් සතිය අවසාන භාගයේ වන විට සකුර පිපීම අවසන් වෙන්නේ ජපානයේ උතුරු ප්‍රදේශයේ පිහිටලා තියෙන හොක්කයිදෝ ප්‍රදේශයෙන්. සකුර මල් පිපිලා ඉවර වෙද්දී සකුර පෙති හැලෙන්න පටන් ගන්නවා. මේක ඇත්තටම හරිම සුන්දර දර්ශනයක්. අංක 3. ජපාන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබන නිරීක්ෂණවලට අනුව ජපානයේ මුල් සකුර මල පිපෙන දිනය රජය විසින් නිල වශයෙන් නිවේදනය කරනවා. ඒ සඳහා ඔවුන් ජපානයේ මුලින්ම පිපෙන යොෂිනෝ සකුරා ප්‍රභේදය ප්‍රමිතිය විදියට භාවිතා කරනවා. ඇත්තටම සීතල කාලයේදී සකුරා ගහේ කොළ සියල්ලම හැලිලා යනවා. වසන්ත කාලය පටන් ගනිද්දී ගසේ කුඩා පොහොට්ටු හැදිලා මුළු ගසම සකුර මලින් පිරෙනවා. ගසෙහි මුලින්ම කොළ හැදෙන්න පටන් ගන්නේ සකුර මල් හැලිලා යන්න කිට්ටු වෙද්දී. ජපන් ජාතිකයන් මේක හඳුන්වන්නේ හසකුරා කියලා. අංක 2. සකුරා ජපන් සංස්කෘතියේ සෑම අංශයකටම මුල් බැසගෙන තිබෙනවා. කලාව හා සකුරා මල් පිපෙන වසන්ත සමය අතර තිබෙන්නේ පුදුමාකාර බැඳීමක්. ජපන් කවි ගී සාහිත්‍ය ඇතුළු කලාව සඳහා සකුරා සංස්කෘතිය පාදක වී තිබෙනවා. විශේෂයෙන් සකුරා මල් පිපෙන සමයට ජපන් ජාතිකයන් සකුරා මලින් නිමවුණු විවිධ ආහාර පාන හදන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම ජපානයේ ජාතික වෘක්ෂය සහ මල ලෙස හැඳින්වෙන්නේ සකුරා ගස සහ සකුරා මල. ඒ තරමටම සකුරා මල සකුරා පිපෙන ජපානයේ වසන්ත සමය සහ ජපන් සංස්කෘතිය අතර තිබෙන්නේ පුදුමාකාර සම්බන්ධතාවක්. අංක 1. මේ ඔයාලා දකින්නේ සකුරා මල් පිපෙන වසන්ත කාලයේ හිම වැටෙන දර්ශනය. මේක 2020 වර්ෂයේදී අපිට අහම්බෙන් වීඩියෝ කරගන්න ලැබුණු දුර්ලභ අවස්ථාවක්. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන ගමන්ම යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා.